අයිබෝවන් ඔයාට කොහමද? අද අපි ඉගෙන ගන්න යන්නේ මේ මල කොහමද ගොතාගන්නේ කියලා. ඔයාට කැමැති කටුවක් සහ ගෙතුම් කටුවක් සහ කැමැති නූල් වර්ගයක් යොදා ගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට දම්වැල් 6ක් දාගන්න. දාගත්ත දම්වැල් 6 පළවෙනි දම්වැල්ට මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ නැවත මේ විදිහට දම්වැලක් දාලා මේ විදිහට මැජික් රින් එක ඇතුළට වලට පුළුවන් ඩබල් කොෂේ 12ක් මේ විදිහට දාගන්න. මේ විදිහට ඩබල් කොෂේ 12ම දාගෙන කලින් දාගත්ත සිංගල් කොෂේකට මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. මේ විදිහට මලේ මැද රවුම නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට අපි පෙති නිර්මාණය කරගමු. ඔයාලට පුළුවන් වෙන පාටක නූලක් භාවිතා කරන්න, නැත්නම් ඒ පාට නූලෙන්ම ගොතන්න පුළුවන් පෙති ටිකක්. මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් ඇතුලෙන් මේ විදිහට කටු යවලා නූල මේ විදිහට ඇදලා අරගන්න. ඊට පස්සේ නැවත දම්වැල් 11ක් මේ විදිහට දාගන්න. දාගත්ත දම්වැල් 11 මේ විදිහට ඊළඟට තියෙන අපි කලින් දාගත්ත ඩබල් කොෂේකට දාගන්න. මේ විදිහට මෙතනින් මෙහෙම සිංගල් කොෂේකින් මේ විදිහට සම්බන්ධ කරගන්න. මේ විදිහට පුළුවන් ඔයාලට ඉතුරු පෙති ටිකක් නිර්මාණය කරගන්න. ඔයාලා ගොතන ගෙතුන් නිර්මාණ හා වෙනත් නිර්මාණ තවත් ලස්සන කරගන්න මේ මල වලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ විදිහට තමා අවසන් පෙනුම තියෙන්නේ. ඔයාලත් මේ විදිහට මලක් ගොතන්න උත්සාහ කරන්න. රැඳී සිටියාට බොහොම ස්තුතියි.